දකුණු පළාතේ දරුවන් වෙනුවෙන් පාසල් 200කට සුහුරු පන්ති කාමර සහ ටැප් පරිගණක 2000ක් ලබා දීම සඳහා වූ උත්සවය ගල්ලේදී අද පැවැත්වුණා. සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතරණ මහතා ඉන්දියා රජයෙන් සිදු කළ ඉල්ලීමකට අනුව දකුණු පළාත් සභාව වෙත ලැබුණු රුපියල් කෝටි 30ක ප්‍රතිපාදන යටතේ මෙම ව්‍යාපෘතිය ක්‍රියාවට නැඹෙනවා. මේ සඳහා තෝරාගත් පාසල් 200 අතරින් පාසල් 150ක් ගල්ල දිස්ත්‍රික්කය තුල පිහිටා තිබෙන අතර ඉතිරි පාසල් 50 හම්බන්තොට සහ මාතර යන දිස්ත්‍රික්ක වලටයත් එක් සූරු පන්ති කාමරයකට ටැප් පරිගණක 10 පැකින් පන්ති කාමර 200ක් සඳහා ටැප් පරිගණක 2000ක් ප්‍රදානය කිරීම සිදු කෙරුණා. එම අවස්ථාව සංකේතවත් කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඉන්දියානු මහ කොමසාරිස් සන්තුෂ්ඩා මහතා වෙත තිළිණයක්ද පිළිගැන්වුවා. උත්සව සභාව අමතමින් අධ්‍යාපන අමාත්‍ය සුසිර් ප්‍රේමචන්ද මහතා සඳහන් කළේ 46%ක්ව පැවති සාක්ෂරතාවය 93%ක් දක්වා වර්ධනය කරගත හැකි බවයි. තාක්ෂණයත් එක්ක ඉස්සරහට යන්න. දැන් අද අපි දකින රැකියාවල් අවුරුදු 10කදී නෑ. අවුරුදු 20කදී නෑ. අද ගණකාධිවරයාගේ කාර්යභාරය තප්පර ගණකින් කම්පියුටරකින් කරන්න පුළුවන්. ඒතර ගණකාධිකාරයාට මොනවද ඉතුරුලා තියෙන්නේ? චෙක් කරන්න විතරයි නිවැරදි. අද ශල්ල වෛද්‍යවරයාගේ කාර්යභාරය රොබෝ බාර ආරම්භ ති. රොබෝ තාක්ෂණ. අද එතෙන්ට ලෝකෙ ගිහිල්ලා තියෙන්නේ. අපි ඒක තේරුම් ගන්න ඕනේ. ඒක නිසා රට ආපස්සට ගෙනියන්න බෑ. රට ඉස්සරහට ගෙනියන්න ඕනේ. අවුරුදු 2යි මාස 3කට කලින් රට තිබූ තැන නෙවෙයි අද තියෙන්නේ. ලෝකෙ තිබූ තැන නෙවෙයි අද තියෙන්නේ. මින් ඉස්සරහට ගිහිල්ලා තියෙනවා. ඒ නිසා ගරු ජනාධිපතිතුමාත් රජයත් ඔබ සියලු දෙනාත් මේ කැපක්‍රීම් සියල්ලම කළා ගෙනාවේ ජරුවන් අපිට නොතිබුණු ඒ යුගයකට ලෝකේ යනකොට එතෙන්ට අපි ගලපාගෙන ඉස්සරහට යන්න. මට සීපත් වුණා ගිය වසරේ අයවැයට පෙර මම ගරු ජනාධිපතිතුමා හමු වෙලා මා නියෝජනය කරන කර්මාන්ත අංශයට වැඩිපුර මුදල් ලබා දෙන්න කියලා ඉල්ලීමක් කර එතුමා කිව්වේ අපි කර්මාන්ත අංශයට මුදල් දෙන්නට අවශ්‍යයි හැබැයි අපේ ප්‍රමුඛත්වයේ තියෙන්නේ අධ්‍යාපනයට සෞඛ්‍යයට සහ නිවාස පහසුකම් වැඩි දියුණු කිරීමෙන්නේ කියලා එතුමා සඳහන් කළා. ඒකෙන් එතුමාගේ පැහැදිලි දර්ශනයක් තිබෙනවා මේ රටේ අධ්‍යාපනය සහ සෞඛ්‍ය වඩාත් වැඩි දියුණු කළ යුතු කියන කාරණේ පිළිබඳව. මං හිතන විදිහට අපි පළවෙනි දෙවෙනි තුන්වෙනි කියන කාර්මික විප්ලව තුනේදීම අපි පසුපසින් හිටපු රටක් ලෝකයේ අනිකුත් රටවලට සාපේක්ෂව. හැබැයි මේ සියවස අපේ සියවස ඉන්දියාවේ දියුණුවත් එක්ක චීනා ආර්ථික වර්ධනයත් එක්ක අපේ රටත් අනිවාර්යෙන්ම සංවර්ධන රටක් බවට පත්වීම අපි කාටවත් වළක්වන්නට බැයි කියලා අනිවාර්යෙන්ම සිදු වෙනවා. ඒකට විශිෂ්ට නායකත්වයක් විශාල දැක්මක් ඇතිව වර්තමාන ජනාධිපතිතුමා රනිල් වික්‍රමසිංහ ලබා දෙන එක. තම අසල්වැසියා ලෙස ශ්‍රී ලංකාවට සහාය ලබා දීමට ඉන්දියාව නිරතුරුවම කටයුතු කරන බව ශ්‍රී ලංකාවේ ඉන්දියා මහ කොමසාරිස් සන්තුෂ්ඨා මහතා මෙහිදී කියා සිටියා. තම අසල්වැසියා ලෙස ඉන්දියාව සෑම විටම ශ්‍රී ලංකාවට සහාය ලබා දීමට කටයුතු කරනවා. ඉන්දියාවේ විදේශ ප්‍රතිපත්තිය තුළ ශ්‍රී ලංකාවට හිමිවන්නේ ඉහළම ස්ථානයක්. ශ්‍රී ලංකාවට තාක්ෂණික දැනුම සඳහා අවශ්‍ය පහසුකම් හා ආධාර ලබා දීමට ඉන්දියාව ඉදිරියටත් කටයුතු කරනවා. අනතුරුව උත්සව සභාව ඇමතු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා. අද අපිට තියෙන අධ්‍යාපනය ක්‍රමය අපේ විෂයමාලා අපි දැන් වෙනස් කරන්න තියෙනවා, ප්‍රතිසංස්කරණය කරන්න තිබෙනවා අනාගතය සඳහා. සමහරු අහනවා ඇයි මේක වෙනස් කරන්න ඕනේ කියලා. කොහොමද ඔබතුමා මේ ගැන කියන්නේ කියලා. ඉතින් මම ඒට දෙන පිළිතුර මම තමයි 1982 දවල පත්‍රිකායක මේ ඉදිරිපත් කළේ. ඉතින් මම හිතනවා නම් මේක දැන් වෙනස් කරන්න ඕන යල්පැනලා කියලා. ඉතින් වෙන කවුද මං එක්ක වාද විවාද කරන්න ඉන්නේ? එදා වැඩියෙන්ම තිබුණේ රූපවාහිනී යන්ත්‍ර. කම්පියුටර් කියන එක පටන්ගෙන විතරයි. අද හැම එක්කෙනාගේ මතේ ජංගම දුරකථනයක් තියෙනවා. තාක්ෂණය ඇවිල්ලා තියෙනවා. එහෙනම් අපි අලුත් යුගයක ඉන්නේ. අපි එතෙන්ට යන්න තියෙනවා. ඒ යුගයට යන්න නැත්නම් අපි පරාජයකට යන්නේ. කම්පියුටර් තාක්ෂණය වුමනයි, AI වුමනයි, අනික් තාක්ෂණ වුමනයි. තාක්ෂණ ලෝකෙ නම් අධ්‍යාපනයත් ඒ මාර්ගයෙන් යන්න තියෙනවා. මූළු ක්‍රමේම තාක්ෂණයේ තියෙනවා. ගුරුවරු තාක්ෂණයේ දැනගන්න ඕනේ. එතනින් තමයි ඉදිරියට ගෙනියන්නේ. එදා අපි මධ්‍ය මහාවිද්‍යාල ඇති කරා. අපි අද ජාතික පාසල් ඇති කරනවා. අපිට ඕන AI පාසල්. ඒකෙන් තමයි අපි ගන්න. අපි යන්නේ ඩිජිටල් ආර්ථිකයකට, තාක්ෂණ පදනම් කරගත්ත සමාජයකට. මම මැයි මාසයේ ඉන්දුනීසියාවේදී ඊලොන් මස්ක් මහත්මයා එක්ක කතා කරා. අපි දැන් ලෑස්ති එතුමාට අනුබල දෙන්න අඟහරු ආදා මෙතුමාලා විදුලි සංදේශ සංශෝධන පනත සම්මත කරගත්ත ගමන් ඊලොන් මස්ක්ට අපේ බලපත්‍රය දෙනවා. විශේෂයෙන්ම ගම්බද පාසල් වලට මේ මාර්ගයෙන් අපිට ඒ හුවමාරු කරගන්න අවස්ථාව තියෙනවා. එහෙනම් අලුතෙන් අපි එතෙන්ටත් අපි ගිහින් තියෙන්නේ. දැන් ඒකෙන්ුත් මං හිතන්නේ ප්‍රයෝජනය ගන්න කණ්ඩායමින්දි මං එයාගේ උදව් ඉල්ලනවා. අපිට මේක අධ්‍යාපන ශාස්ත්‍රයේ දියුණු කරන්න, වාණිජ ශාස්ත්‍රයේ ඕන එකක් කරන්න ඒක අපිට ප්‍රශ්නයක් නැහැ කියලා. ඉතින් එතනින් අපි ආරම්භ කරගෙන යන්න තියෙන්නේ. ගාල්ල දිස්ත්‍රික්කයේ නියෝජනය කරන මැති ඇමතුරුන් රැසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. වෙන්ද කට්ටිය ඉස්කෝලේ මොකද පුතා?
මොකද පුතා ඉස්කෝලේ මොනවද කියන්නේ දැනටපත් දැකලා දියවන්නද පුතාලා හරිද කට්ටිය ඉතින් එන්න ජනාධිපතිතුමා අපිට මේ ලබා දුන්න අවස්ථාව ගැන ගොඩක් සතුටු වෙනවා මම හිතනවා අපේ රට දැන් මේ තාක්ෂණයත් එක්ක ගොඩක් දියුණු වෙවි කියලා ගොඩක් ඉස්කෝලවලට සූරුපන්ති කාමර වේදා දුන්නා ගොඩක් සතුටුයි පොතෙන් මිදල ස්මාර්ට් විදියට ඉගෙන ගන්න ළමයින්ට අවස්ථාව දුන්නට ගොඩක් ස්තුතියි මේ දෙන දේවල් පරිස්සමින් උපරිම ප්‍රයෝජන ගන්න කියලා ඉල්ලා හිටියා මේ වගේ අලුත් දෙයක් කරගන්න හොඳයි ඇත්තටම අපේ අධ්‍යාපනයේ නගා සිටුවන්න ස්මාර්ට් ක්ලාස්රූම් එක කියන එක අත්‍යවශ්‍යයි අද හුඟක් පාසල් වලට නැහැ නමුත් එක දවසකින් පාසල් 200කට දීලා ටැප් යන්ත්‍ර 2000ක් දීලා මේ කරන්නේ අතික සාර්ථක වැඩසටහනක්